නැති ඵලයක් ලෝකේ හටගන්නේ. නිකරුණේම කෙනෙක් වෛර කරනවා කිව්වහම ඒකත් නිගමනය කරන්න බෑ. සමහරලාට ඒකට හේතුව මීට පෙර භවයක් වෙන්න පුළුවන්. මීට පෙර භවයක ඔහුටම නෙමෙයි. ලෝකේ කාට හරි අපි වෛර ක්‍රෝධ කරලා තියෙනවනම් අනුකූල පුද්ගලයන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්න හේතු වෙන ඵලයක් ලබන්න හේතු ලබනවා. ඒ කියන්නේ වෛරකාරයෙකුගේ මොනවා හරි කෙනෙක්ගේ වෛරයකට ගෝචර වෙන්න අපි හේතුකාරකයෝ වෙනවා. පෙර භවයක අපි අනුන්ට වෛර කරලා තිබුණා. එතකොට අපි වෛර කළ පුද්ගලයා කවුරු හෝ වේවා සමහරලාට එයා මේ ලෝකේ නැති වෙන්නත් පුළුවන්. උත්තරීතර ආර්ය පුද්ගලයට එහෙ වෛර කරලා තිබුණා නම් අපි සමහරට ඒ ආර්ය පුද්ගලයා දැන් පිරිනමන පාලා තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාගෙන් නෙමෙයි අපි ඒකේ ප්‍රතිඵලයේ පස්සේ ආපහු වෙන්නේ. ඒ කියන්නේ ඒ જાතියටම ගැලපෙන්නා වූ අසත්පුරුෂ ලෝකයක් තව මේකේ ඉන්නවා ඉතුරු වෙලා. කෙනෙකුට සුදුසු අවස්ථාවක් આવොත් වෛර කරන්න ඒ වගේ පහර ගහන්න පිරිසක් ලෝකේ ඉන්නවා. අන්න ඒ බඳු පිරිසක්ගේ ශාපයට ගෝචර වෙනවා. සමහරවිට ඒ පිරිසක් අපිට වෛර කරන්න පුළුවන්. හැබැයි එයා අපිට වෛර කරපු නිසා මේ අපි එයාට වෛර කරපු නිසා එයා අපිට වෛර කරනවා කියන එක නෙමෙයි උතන තියෙන්නේ. අපි ලෝකයට වෛර කරපු නිසා ලෝකයේ සුදුසු තැන් වලින් ඒ වෛරයට ප්‍රතිචාර අපිට ලැබෙන එකයි. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී අපි දන්නේ නැහැ සමහරවිට අපිට වෛර වෙන පුද්ගලයාට අපි වෛර කරලා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා ස්වභාවයෙන්ම ලෝකයේ ඉබඳු අවස්ථාවට පහර ගහන જાතිය මිනිහෙක් න ะ. ඒ කියන්නේ මේ ලෝකේ සත්තු එක එක විදිහට යනවා. එහෙම කෙනෙක් ගියවත් අපිට ඇදලා ඉන්න පුළුවන්. මොකද හේතුව අපි ඒකට ගෝචර වෙන්න සුදුසු වෙන නිසා. එහෙම නැත්නම් අපි කරපු එකක් නිසා පරිගන්න බලාපොරොත්තු වෙන වෛරකාරයෙක් වශයෙන් කෙනෙක් පස්සේ ගිහින් වෛර කරගෙන ඉන්නත් පුළුවන්. අර දෙවිදත්තර මේ එදා ආවා වගේ බෝසතාණන් වහන්සේ වාසේ මේ කොයි ක්‍රමයකින් හරි වෛරකාරයේ කාවොත් කොහොම හරි අපිට ඒක ගෝචර වෙන්න අපේ කොනක් තියෙන්න ඕනේ. කවදා හරි අපි ලෝක සත්ත්වින්ට අවඩ කරලා තියෙන්න ඕනේ. ඒ අවඩ කරපුවාම තමයි ඒකට ප්‍රතිචාර වශයෙන් ලෝකේ බඳු ලෝකයාගේ අපිට පරිගන්න එයාගේ හිත නැමෙන්නේ. හිත හැදිලා එන්නේ. දැන් මේ වෙලාවට අපි මොකද කරන්නේ ලෝකයාටම මෙත් වරන්න ඕනේ. පුද්ගලත්වයෙන් වර්ණ අවස්ථාවක් තිබුණොත් ඒ වගේ අපි උපක්‍රමශීලීව දැනගන්න ඕනේ. මේක පුද්ගලත්වයෙන් එන හේතුවක් තියෙනවාද? වෛරකාරයෙක් වශයෙන් නිතරම පසුපස එන කෙනෙක් විශේෂ පුද්ගලයෙක් දැක්කොත් එයා විශේෂ හේතුවකින් හදගත්ත එකක්. ආවට ගියාට තනින් තනින් අපිට වෛර පා කරන විදිහේ මොනවා හරි නිකන් එනු පද කියලා රෙමේ යනවා නම් ඒක විශේෂයක් කරලා නැන්නා. එයා සාමාන්‍ය ලෝකයාගෙන් අපිට එන එකක්. ඔයගෙ දකින්න ඕනේ. යම් පුද්ගලයෙක් විශේෂයෙන් වෛර කරපසෙන් එනවා නම් අපි ඒ කටද හොයලා බල ඇඟිලි ගහ ඒක එයාගේ නිකන් එයාගේ ජීවිතේ කොටසක් කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් සමහරවිට බොහෝ පෙරම අපි කරපු වෛරයට පරිගන්න කෙනෙක් වශයෙන් පස්සේ ගෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි නම් ගොස් සිහි කරලා ඒ පුදුලියට මෙත් වරන්නත් පුළුවන්. සියලු ලෝක සත්‍යයට මෙත් වරනකොට එයාලා කොටසයි යන්නේ. ඒතකොට අර වගේ විශේෂ පුදුලියාගේ විශේෂ වෛරය වළක්වන්න එයාගේ නමට මෙත් වරනවා. මේ මෙත් වරනකොට එක දෙයක් වෙනවා. යම් කිසි ආකාරයෙන් අපි ණයෙන් නිදහස් වෙනකොට මෙත් වැඩිම නිසා අපි ණයෙන් නිදහස් වෙනවා. වන්දි ගෙවුවා වෙනවා. මෙන්න මේ වන්දිය ගෙවුණොත් ඊට පස්සේ ඔහු අපිට විශේෂයෙන් වෛර කරපේක නතර වෙනවා. ඒක පැත්තකින්. ඒතර ඔහුට මෙත් වන්නකොට ඒ ආශිර්වාදයේ ඔහුගෙන් ඒ අපිට වෛර කරන තේ විශේෂ හේතු අපි ළඟ නැත්නම් අපිට වෛර කරන්න ඔහුට හේතු නැතුව යනවා. ඒ නිසා ඔහු අපිට වෛර නොකරන තත්ත්වයටපත් වෙනවා. දැන් යම් කෙනෙක් අපිට වෛර කළොත් එහෙම කෙනෙකුට වෛර කළොත් කොහොමවත් ඔහුට පාපයක් ගොඩ නැගිනවම දැන් අපි කරපු වැඩේ මොකද වෙන්නේ අපි ණය කියලා නිදහස් වෙනකොට අපි නිසා පව කරගන්න කොටස ඒකත් නැති වෙන්න හේතු වෙනවා. ඒකත් එක පැත්තකින් ඕම් පාපයෙන් නිදහස් වීමට පාපෙන් සාධාරණ නිදහස් වෙන්නේ ඒ හේතුවෙන් උන් පව කළා නම් උන් ඒකේ නිදහස් වෙනවා. දැන් අපි ලෝකයාට මෙත් වන්නකොට ඒ ආශිර්වාදයේ විශ්වයේ විහිදිලා පැතිරලා පිහිටනවා. හැබැයි යම්කිසි පුද්ගලයෙක් මේ මෙත්තා සාගත හිතට අනුකූල වුණා කවදා හරි ඔහුට ඒ ශාන්තිය ඇදිලා යනවා. නිකුත් කරන ශක්තියක් අකාලේ විනාශ වෙන්නේ නැහැ. ඒ ශක්ති විශේෂ නාම ගෝත්‍ර කියන කොටසට ගිහිල්ලා නාම ලෝකෙ පිහිටනවා. අපි ඔකට කියනවා භවය කියලා. ඒ පුණ්‍ය භවයක පිහිටනවා. ඒ පිහිටන එක මේ භවය තුල අපි දැන් මේ ಜಾති වශයෙන් අපි වෙන්ව හිටියට භව වශයෙන් බොහෝ කොට අපි එකතු වෙ ඉන්නවා. භවයේ සම්බන්ධය අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් බොහොම යුක්තයි. මේ ಜಾති වශයෙන් ඉන්නකොටත් ඒ සම්බන්ධතාවය තියෙනවා. අපි ಜಾති වශයෙන් පුද්ගලිකව වෙනස් කරගෙන තියෙන නිසා ඒවා වෙනස් වෙවි පුද්ගලික වෙලා තියෙනවා. කොටස් වෙන් වෙලා තියෙන්නේ ඒකයි. දැන් භවයට පිහිටන ඒවා නිශ්චලයි. ඒ කියන්නේ පිහිටවල ඉවරයි. අපි ಜಾති වශයෙන් සංඛාර ගොඩනගනකොට විවිධාකාර වෙනවා ಜಾතියේදී. අනේ භවයට තන්පත් කරවන මිත්‍හිතා. ඒක ආයිතරය මේ එතන විපරීත වෙන්න විදිහක් නැහැ. ඒ පිහිටෝපයේ ශක්තියක් වශයෙන්ම පිහිටනවා. ඒක විශ්වය තුළ අපි සම්බන්ධතාවයේ තියෙන නිසා සියලු සත්ත්වයින්ටම ක්‍රියාත්මකයි. සියලු සත්ත්වයින්ටම මේකේ පොදු ආකර්ෂණ සම්බන්ධයක් වැඩිනවා. හැබැයි ලෝක සත්ත්වයකට ඇදලා ඉන්නේ ඊට අවස්ථාව ලැබෙනකොට. අනන්තර සමානතර ප්‍රත්‍ය සම්බන්ධ වෙන්න ඕනේ. සමානතරයක් යම් කෙනෙක් හදාගත්තා නම් අර අනන්තර වශයෙන් තිබිච්ච භව ශක්තිය අර පිහිටෝපුව ඔහු කරා ඇදී එන පටන් ගන්නවා. ඇදී එනකොට එයාගේ ශක්තිය වර්ධනය කරගන්න හේතු වෙනවා. උපනිශ්‍රේ වෙනවා. ඒ විදිහට අනික් කෙනෙකුට ඒක පිහිටක් වෙනවා. ඉතින් ඒ නිසා අවඩක් වෙන්නේ නැහැ කොයි යතිම ආපතේ යන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේලා සියලු ලෝක සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් පතුරවපු මෛත්‍රිය. උන්වහන්සේලා පිරිනුවම් පෑවට ඒ ශක්ති විශේෂ විනාශ වෙන්නේ නැහැ. පතුරවපු ශක්තිය අදිෂ්ඨාන කරපු ශක්තියින් තියෙනවා. කවදා හරි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවංකව බුදු පිළිසරණ පතනකොට අර ශක්තිය අපි කරා ඇදී එනවා. ඒකත් විශේෂයි. ඒකම තියෙන්නේ අර කන්ද සූත්‍රයේ කන්ද පිටේ තියෙන්නේ. අද සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති කියන. මොකද අපි අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානි සීලින් සපානි ආදී වශයෙන් කියන. අයවිච්චිකා සතවදී උන්නානාභි සරබුමෝචිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටිකමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති. දැන් මට මේ ආරස්සාව සලසන්න කියලා. ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරනවා සත්බුදුරයන් වහන්සේලාට නමස්කාර කරනවා කියලා මෙහෙම එකක් කියනවා. දැන් සත්බුදුරයන් වහන්සේලා පිරිනමන පාල ඔක්කොම. හැබැයි සත්බුදුරයන් වහන්සේලා නමස්කාර කළා අපි ශක්තිය හඳවා ගන්නවා ඒ තුලින්. දැන් ඒතර අයින් හයිර බුදුරයන් වහන්සේලා නමස්කාර කරනකොට දෙවතනත් හේතුවක් තියෙනවා. හතේ විශේෂය මොකද්ද? දැන් ඔකත් අපි දැනගන්න ඕන කාරණයක්. දැන් මුලදී හිටපු බුදුවරු වෙන විපස්සී හිකි ආදි වශයෙන් පෙන්වන බුදුරයන් වහන්සේලා. ඒ උන්වහන්සේලාගේ කාලෙදී උන්වහන්සේලාගෙන් බණ අහලා අනාගාමී ඵලයට පත් වෙච්ච උත්තමයෝ අදත් ඉන්නවා අකනිටා බඹලෝ. යම් බුදුවරයෙක්ගෙන් බණ අහලා ඉතින් එතෙන්ට ගිය කෙනෙක් ඉන්නවනම් අපේ සම්බන්ධය තියෙනවනම් සම්බන්ධතාවයක් තියෙනවනම් අන්නේ අයට පේනවා. අර නම කියන්නේ අපි මේ தත්ත්වයට පත් කරගන්න ධර්මයේ දේශනා කරපු බුදු පියාණන් වහන්සේගේ නේද? උන්වහන්සේගෙන් බණ අහලා නේද අපි මේ தත්ත්වයට පත් වුනේ? අපි උත්තරීතර වශයෙන් අපිට යහපත උදා දුන් ඒ ගුරු පියාණන් වහන්සේට නමස්කාර කරනවා. ඒ පුද්ගලයාට අපි උදව් කරන්න ඕනේ කියලා බ්‍රහ්මයින්ට හිතක් වැඩෙනවා. මෙන්න මේ නිසා ඒ බ්‍රහ්මයින් කියලා ආකර්ෂණයක් ලැබෙනවා ඒ පුද්ගලයාට සාන්තිය. ඒක ජීවමාන පුද්ගල සාන්තිය. උත්තමයන්ගෙන් ලැබෙන සාන්තිය. විපස්සී බුදුරන් වහන්සේගෙන් බණ අහලා අනාගාමී ඵලයටපත් වෙලා ඉන්න අය විපස්සී බුදුහාඳුරගේ ගුණ කියනවට කැමති. දැන් ඔකට හොඳ උපමාවක් තියෙනවා ධර්මයේ ත්‍රිපිටකයේ තියෙනවා එක්තරා දෙවඟනක් දෙව්ලොව උපන්නා. චාතුරු මහ රාජ්‍ය දෙවඟනක්. මේ දෙවඟන දැක්කා මාතලේ දිව්‍ය